ඉතින් මේ උත්සව සමයේදී දැන් ඔබ කල්පනා කරගෙන ඇති උදේ පාන්දරම මම මෙහෙට යන්න ඕනේ මෙහෙට යන්න ඕනේ පොළට යන්න ඕනේ මට බඩුවක් ගැස් තියනවා ගන්න මෙන්න මේ යන ගමනේදී නෑදෑය ගමන්වල මේ කාලය තමයි අපි භාවිතා කරන්නේ අපේ මාර්ගය. ඉතින් මාර්ගයේ සිදුවන අනතුරු සිදුවෙන්න පුළුවන්. අපි හැමෝම අනතුරු වලට මුහුණ දෙන්න පුළුවන්. නමුත් අනතුරක් සිදුවෙන්න කලින් අපිට එක වළක්ව ගන්න පුළුවන් නම් මේ මාර්ග අනතුරු ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතුව වශයෙන් ඔබතුමන් දකින්න මොකක්ද? මේ කාලේ තමයි ලෝකේ බොහෝ වෙලාවට වැඩිපුරම අනතුරු වලින් ජීවිත නැති වෙන කාලය. යමාකාරයකින් පාලනයක් තිබුණත් මාර්ගයේ සිදුවෙන අනතුරු වල සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම මිය යන සංඛ්‍යාවෙත් යම් වර්ධනයක් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ගත්තොත් දවසකට 8 දිනක් මිය යනවා රිය අනතුරු වලින්. ලෝකේ දත්තයන් ගත්තොත් හැම තප්පර 25කටම සැරයක් එක්කෙනෙක් ලෝකේ මිය යනවා. තත්පරයක් ඇතුළත ලෝකේ රිය අනතුරු 1000කට වැඩිය වාර්තා වෙනවා. හැබැයි තත්පර 25කට එක්කෙනෙක් තමයි මිය යන්නේ. මේ තත්ත්වය ඉතාම වාසනාවන්ත තත්ත්වයක්. ඔබගේත් මගේත් මේ වගකීමක් අපේ ජීවිත අපි ආරක්ෂා කරගන්න එක. ශ්‍රී ලංකා පොලිසිය විදිහට ඔබතුමා ලබා දෙන උපදේශය නැත්නම් ඔබතුමා ලබා දෙන පණිවිඩය මේ අනතුරු වක්වා ගැනීමට අපරීක්ෂාව අනිත් එක තමයි නොසැලකිලිමත් ලෙස ධාවනය කිරීම. ඊළඟ කාරණේ තමයි බීමත්ව විය ධාවනය කිරීම. දැන් ඔබ මං හිතන්නේ ඔබට මතක ඇති මීට සතියකට දෙකකට ඉස්සෙල්ලා ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවෙච්ච අනතුරක් බීමත් රියදුරේ ඔහුගේ වාහනේ හැපුණ පළවෙනි වතාවට එක්කෙනෙක් මැරුණා දෙවෙනි වතාවට එක්කෙනෙක් හැපුණා මැරුණා තුන්වෙනි වතාවට එක්කෙනෙක් හැපුණා මැරුණා ඊපස්සේ තව 7 දෙනෙකුට තුවාල වුණා. ඉතින් මේ තත්ත්වය ඉතා වාසනාවන්ත තත්ත්වයක්. දැන් මේ නිසාම අපි පහුගිය 15 වෙනිදා ඉඳලා ජනවාරි 5 වෙනිදා දක්වා දෙවන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා බීමත් රියදුරන් සහ අපරීක්ෂාකාරීව නොසලකිලිමත් ලෙස රියදාවනය කරන අය අත්අඩංගුවට ගැනීම සඳහා. වර්තමානයේදී දැන් මේ වෙන්නේ උත්සව සමය. ඉතින් අපේ ජනතාවට බොන්නෙපයි කිව්වොත් නොබීන්නේ නැහැනේ. මේ බීමතින් රියදාවනය කරලා පොලිසියට අත්අඩංගුවට ගැනීමක් සිදු කළ හැකිද? මෙහි තියෙන නීතිමය පසුබිම් පිළිබඳ මේ ජනතාව දැනුවත් කළොත් අපේ මෝටර් වාහන පනතේ වරදක් කරන කෙනෙක් ඕනෑම අවස්ථාවකදී වරෙන්තුවක් නැතුව අත්අඩංගුවට ගැනීම බලය තියෙනවා. නමුත් අපි හැම විට මේ ආකාරයට මහජනතාවගේ නිදහස සීමා කරන්නේ නැහැ. හෙල්මට් එකක් නැතුව ගියා කියලා එම නැත්තම් ඉර කැපුවා කියලා අපි අත්අඩංගුවට ගන්නෙ නැහැ. නමුත් හඳුනා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ලේඛනවල අපහැදිලි බවක් තියෙනවා නම් ව්‍යාජ ලේඛන කියලා සැක කරනවා නම් අත්අඩංගුවට ගන්න පුළුවන්. හැබැයි වැදගත්ම කාරණේ තමයි අපරීක්ෂාකාරීව නොසලකිලිමත්ව රියදාවනේ ඒ වගේම බීමත්ව රියදාවනය කරන අය අපි අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. අපි අපේ ආරක්ෂාව සලසා ගත්තොත් සමාජ ආරක්ෂාව ඉබේටම එය නිරයාසයෙන්ම පවතීවි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.